like Lalan. දැන් කෙලින්ම වීඩියෝ එක තමයි දිගටම දැන් බැටරිය ඔන් නැහැ නේද ඈ කියන්නේ ඩෝන් ටච් කියලා අල්ලන්නවත් එපා කියලා කියන්නේ. ආ. පිළිකා වලට තමයි විස. ආ. ආ. ගොඩක් තියෙයි. එන්න බලන්න. දේකටු දේකටු තමයි මේ අතේ ඇනලා තියෙන්නේ පේනවනේ දිස්සන විදිය ඕ මයි ගොඩ් දේකටු ඕකම දැන් ඇනිලා නැහැ ගොඩ ඇනිලා නැහැ ඕනේ පතරකට අල්ලමු පතරකට අල්ලුවා යන ඔක්කොම ටික ආහේ ඔව් එහෙම හිටියම් හොඳයි එන්නේ ඔය පොඩි එකක් කොහොමද මේ වේකටු යනවා මුස්තාල ඇතුළටම ඔය නිකන් අර බුව වගේ තියෙන ටිකක් තමයි ඇල්ලලා තියෙන්නේ. අල්ලන්න එපා හකමලාගෙන මොකක් හත් හොඳේ ආ ඇල්ලුවොත් වඩුම තමයි. මයි ගොඩ් ඉස්සනවා. මේක දුෂ්කරකම ගියත්තා කියලා ඇති. ඒ වැටෙනව නෑ. වැටුණට පස්සේදී. ඈ මං කොහේ වැට්ටත් දෙයනේ කියලා අද්දක වැදිලා වැඩේ කොහමාරි නෝමලි අපි හැවැත්තෙන් ඇවිල්ලා නැත්තුවේ පාර මෙතනින් තමයි පාගන්න පුළුවන් බලන්න සිංහරාජ හරියන්නේ ඒ වගේ
හරියට හරි සිපර එකක් තියෙන. නෑ නෑ අහන කූඩලුද කියලා බල බල යන්නේ. මෙන්න මේකේ හොදගන්න. අතර පොන්නක් පුළුවන්. පුළුවන් පුළුවන් පුළුවන්. ඉස්සෙල්ලා ඉවරයි. මේ පාරම දාන්න පුළුවන්. දැන්. හොදගන්න ගන්න යන්නේ එච්චරයි. හදලා. ඒක තමයි බලන්න. නැත්නම් මේ වගේ අත්දැකීම ටවුන් එකක ගන්න බෑනේ. ඈ මේක ඇඩ්වෙන්චර්ස්. මේ තියෙන්නේ වැල. හා ඔකේ. පුස්සල නේ. පරණ පුස්සල. මේ ගහ දෙන්න අවුරුදු 100ක්වත් වෙනවා ජෝ. ඒතර ලොකුයි. ආ මේ පාරවල් තමයි කොලට නැත්තේ. අපේ මැට්ට අරහේ කොහොමද අර අලිපහේ? අලිපහේ? මේක පාරවල් කිසිම උල්ලන්නේ නැහැ මෙන්න මේ වගේ තියෙනවා. නෑ අපි හදන්නේ. ගයිඩ් ලින්නුන ඉස්සත් තියා. අපි සම්මුතිය තියෙනවා. සමිතියෙන් හදන්න. ඔව්. වැඩේ යන පාට යනකම්. ඕනද? ඔව්. ඔව් ඔන්න ගියන්. ඔන්න ගියන්. ඔව් නේ. ස්ටෝරේජ් එක තමයි වදින්නේ මේකේ කොට. ඉඩ ඉඩ ෆෝන් එකේ ඊට වගේ ඉඩ යනවනේ මේකේ ගොඩක්. වීඩියෝ එක ලොකු වෙනකොට සයිස් එක වැඩි මේ වීඩියෝ එක. ඔය දැන් අපිට පේන්නේ ડિස්ප්ලේ එකෙන් පොඩියටනේ පේන්නේ. ඔව් මේකෙන් පේන්නේ පොඩියට. දැන් ඔය ෆිල්ම් එක ගන්න ෆෝන් එකකට දැම්මොත් ඔව් ෆෝන් එකකට නෙවෙයි ඔය ෆිල්ම් හෝල් එකක උනත් ගිහින් බලන්න පුළුවන් මේ ක්වොලිටි එක. බලන්න පුළුවන්. ඔව් ඔව්. ඉතින් ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා උනත් ඔක ඒ තරම් ක්වොලිටිද ඔක? ඔව් ලොකු කරලා බලන්න පුළුවන් මේක. මේක තමයි වටිනාකම තියෙන්නේ. ඔව්. ඇක්ෂන් කැමරා එකක්. ඒ කියන්නේ හෙල්ලුණාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් හිතන්නකෝ අපි මේක අර ජිංගි බෝට්ටු වදින්නේ අර උලම් බෝට්ටු. ආ අන්න ඒක පදිනකොට හෙල්ලි නැන්නේ. ආ මේක ගියා කියන්නේ කිසිම විදිකින් කැමරාව හෙල්ලෙන්නේ නැහැ. ඒ කියන්නේ කැමරාව හෙල්ලෙන්නේ නැහැ කියන්නේ වීඩියෝ එක හෙල්ලෙන්නේ නැහැ. වීඩියෝ එක හෙලවෙන්නේ නැහැ. හෙලවෙන්නේ නැහැ. එහෙම මෙහෙම වෙන්නේ නැහැ. නෑ. දැන් ෆෝන් එකක් එම මෙහෙම හෙලුණොත් හෙලුණාමනේ. හෙලුණාමනේ. දැන් මේක හෙලවිල්ල තේරෙන්නේ නැහැ කැමරකට නේ. නෑ. ඔව් ක්වොලිටි එක වැඩි ඒක උට. ඒක තමයි වටිනාකම තියෙන්නේ. ඔව් ඔව්. අන්න හරි කොල්ලෝ එහෙම ගහගෙන එන්නේ ඇක්ෂන් කැමරා කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් ඇති 70ක් විතර ඔව් ඔරිජිනල් එකක් ඒ වගේ ගන්න යන ඔව් ක්වොලිටි එක තමයි බලන්නේ ඉතින් මේ
ඔවනේ ඔව් ඔව් උඩින් නෑනේ මුල මුදුන් මුල ගහ දරා ගන්න බැරි වෙච්ච හැටි මුදින් මුල මුදුන් මුල කියලා එහෙම නෑ මේ වගේ ඔව් මේ තියෙන්නේ ඇවිල්ලා වයල් රඹුටා වයල් රඹුටා වයල් රඹුටා ඩෙලි තමයි මේ තියෙන්නේ එතකොට මේක ඇතුලේ මදුළු තියෙනවා මදුළු තියෙනවා හයක් හතක් විතර තනිකර මීම මී පෙන රහයි ගෙඩි හයක් හතක් කෑවොත් මත් වෙලා මත් වෙනවා මල් රඹුටා මේ වයල් රඹුටා මේ ගෙඩියේ පිට මේ පොත්ත ඇලෙනවා ඉටි ඉටි වගේ જાතියක් තියෙනවා පොත්තේ කන්න පුළුවන් ගෙඩි හයක් හතක් කෑවොත් මත් වෙනවා. ගෙඩි අද්දයක් ආසාවට කන්න පුළුවන්. ඊටි හා කෑවොත් ඇවිදින්න අමාරුයි නිකන් ඔළුව බර වෙලා නිකන් කලන්ත ගතිය වගේ. මත් වීමක් තමයි තියෙන්නේ. මේව කන්නේ වඳුරු. වඳුරු කෑවත් ගස් උඩ යන්නේ නැහැ. බිමින් තමයි යන්නේ වඳුරු. වල රඹුටන් කාලා. අර කතාවේ ගස් උඩ යන්නේ නැල්ලේ වඳුරු ගිහුලි. ඕ ගස් උඩ යන්න බෑ වඳුරන්ට. ඔය කෙලින්ම ආයේ අරක්කු බිව් වගේ ඔක කෑව. මේක ඇඳුමක් දැක්ක හැටියට අක් ගාලා එල්ලෙන. ආ එහෙමද? ඔව්. ඔගේ බෝ වීම තියෙන්නේ එහම ඇඳුම් වල තමයි යන්නේ තැන් තැන් වලට. නම ජරා නමක් තියෙන්නේ. ඔව්. නම තමයි සවුත් නරක ගෑණි. මේ වගේ කිව්වම හරියට නරක ගෑණි වගේ තමයි මේකේ නම. මේ තියෙන්නේ ගස් තමයි. ඔගොල්ල දකින ශාකයට කියන්නේ නරක ගෑණි කියලා. නරක ගෑණි කියලා කියන්න හේතුව මේක සාමාන්‍යයෙන් ප්‍රචාර වෙන්නේ කියන්නේ ව්‍යාප්ත වෙන්නේ මිනිස්සුන්ගේ ඇඟේ එහෙම නැත්නම් සත්තුන්ගේ ඇඟේ ඇලිලා. ඒක බලන්න පුළුවන්. එක්කද? ඉන්න කෙලින්ම ඇලෙනවා. ඒ කිසිම පෙනුමක් නෑනේ මේ ඇලෙන දෙයක් තියේ කියලා මේකනේ. ඔව්. බුවක්වත් පේන්න නෑනේ. සිංහල ඇලෙනවා. අර ඉන්න වඳුරු සෙට් එක හොඳේ. පල්ලෙහාට යන්නේ යන පැත්තරම සෙට්නොත් හරනේ පස්සේ වෙනස වෙනසක් තියෙනවා හරිය මේ තියෙන වතුර බිඳුවක් තියෙන එකක් ගමු මේ තියෙන මේ ඇවිල්ලා වතුර බිඳු මේ බේරෙන්නේ මේ අගින් මේ තියෙන්නේ වතුර බිඳු මෙහෙ ගස්වල හැම කොළේකම අග මේ විදියට උල් වෙලා තමයි තියෙන්නේ
එමකෝ වැඩි වැඩි වතුර නෙමෙයි ඔක්කොම වතුර පල්ලෙහාට බේරලා දාන තමයි ඒ තියෙන්නේ. දැන් වියලි කලාපේ ගස්වල තියෙන්නේ මේ අග රවුම්. රඳව ගන්න තමයි මේ ලයින් වල තියෙන්නේ. ඒගොල්ලන්ට අර ගැටි වගාවත් පෝෂණය කරන්න ඕන නිසා එහෙම කරනවා නේ. අනිවාර්ය. වතුර අනවශ්‍යයි ඉතින්. වතුර තියෙනවනේ නිතරම ලැබෙන දෙයක්නේ. ඒක බේරලා දාන ටක් ගාලා වැඩ ගහට වැටිච්ච හැටි ගහේ කොළ වලින් බිමට දානවා. වියලි කලාප වැස්සන් ඒ වහින වතුර ටිකෙන් ටිකක් බිමට දාලා ටිකක් ඒකට ඉතුරු වෙනවා ඉතුරු කරගන්න. මෙහෙ යන්න බය ස්ටික් එක නැත්තම් හරි අමාරු. මෙහෙ යන්න බයයි ස්ටික් එක නැත්තම්. සර්ද අල්ලන මේක නැත්තම් යන්න බෑ. ඕ. ඇයි? පකුල ගෑවොත්. සර්ද ස්ටික් එක ඉස්සරහට ගගහ තමයි යන්න ඕන කොයි වෙලාවෙත්. පොල්ලක් හරි මොකක් හරි ගමන්. සර්ද? ඕ. පරවැලෙක්කෙම ගෑවොත් එම. ඔව්. මාස 3ක් 4ක් වෙදකම්. ඉතින් දැන් අපි ආවල්. අපි ආවා. අහුණා නම් බැරි වෙලා හරි. දැන් මේ වැහපුහන්ද නෑ තෙල් කරවලා නෑ 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 වෙදකන් තියෙන මේ පැත්තේ කොච්චර කනව තෙල් කරවල්ද නැත්නම් එහෙනම් මරණ නම් මුළු ගමේ මිනිස්සු නෑ එවනර ලංකාවේ ධර්මමු සතා කියනවනේ තෙල් කරවලා ධර්මමු සතා කියන්නේ මේ කාර්තේ නෑ ඉන්නෝනේ ගොඩක් සත්තු පොළඟ පොළඟ නෑ පොළඟ තමයි දරුණුම විදියට අපි සලකන්නේ ඔව් වෙන එකෙක්වත් අපිට දරුණුනේ පොළඟ තමයි දරුණුම සක පොළඟ ගැහුවම ගොඩක් කියලා තියෙන්නේ නෑනේ නෑ දෂ්ට කරත් හොස්පිටල් එකට ගෙනියන ටයිම් එක අපිට දෙනවා පොළඟ දෙන්නේ ඊට කලින් ඩවුන් සරටම දැටියට
මොකෝ